ජීවිතය. අයිබෝවන්, විරාමෙන් අනතුරු අපි සූදානම් තවත් වැදගත් කතා බහකට ඔබ එකතු කරගන්නට. දැන් සාහිත්‍ය මාසය අපි ඉන්නකොට විශේෂයෙන්ම විශේෂ දේවල් එනකොට අපි විශේෂ දේවල් පිළිබඳව කතා කරන එකත් එක්කම තමයි දැන් මේ පොත් පිළිබඳව කතා කරනට ගොඩක් වෙලාවට අපේ වැඩසටහන බලන ගොඩාක් දෙනෙක් කැමති පොත් කියවන්න, පොත් ලියන්න, අලුත් අදහස් පිළිබඳව දැන කියා ගන්න. එතකොට අපි හිතුවා මාසේ වැදගත්කමත් එක්කම අද ඒ වගේ විශේෂ කෙනෙක්ට ආරාධනා කරලා ඔහුගේ අතින් ලියවෙච්ච අසන පොත් දෙකක් පිළිබඳව ඔබත් සමඟ කතා බහ කරන්න ඕනේ කියලා. අපිට අලුත් කෙනෙක් නෙමෙයි, නිරන්තරයෙන්ම අපිත් එක්ක ඉන්න වැඩසටහනවල අපි කතා බහ කරන සහ පොත් කියවහම ටිකක් වෙනස් විදිහේ පොත් ලියන, අපි කියන්නේ අර රාමුවේම එකම රාමුවෙන් නැතුව රාමුවෙන් පොඩක් පිට වෙනස් විදිහට හිතන කෙනෙක් එක තමයි අද අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. වෛද්‍ය සුසිත රුවන් මහතා, අයිබෝවන් සුබ දාසනක් කියලා පිළිගන්න. සුබ දාසනක්. හොඳයි, අද අපි ඩොක්ටර්ත් එක්ක කතා ගන්න ලෑස්තිනේ පොත් එකක පිළිබඳව. ඒක මුලින්ම දැනුවත් කරන්න ඕනේ. අපි මුලින්ම කතා කරමු, මං හිතා මේ සයිකෝ කියන පොත පිළිබඳව කතා කරන්න ඕනේ කියලා. නමත් වෙනස්, මං හිතන්නේ මේක ඇතුලේ තියෙන දේවලු දැනුවත්ම වෙනස් ඇති. අපි මේ කියමුකෝ, මේ පොතට ඇයි සයිකෝ කියලා නම මුලින්ම තිබ්බේ? සයිකෝ, සයිකෝ නවකතාව මම විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙක් වශයෙන් නමක් දිනාගෙන සිටිනවා. මට ආදරය කරන පාඨක පිරිසක් ඉන්නවා. ඒ වගේම මනෝවෛද්‍යවරයෙක් වශයෙන් මම දැන් අවුරුදු 7කට 30 සේවය දෙනවා. ඉතින් කවදක්වත් නොකරපු දෙයක් මට කරන්න හිතුණා. මගේ මේ විද්‍යා ප්‍රබන්ධ දක්ෂතාවය සහ මනෝවෛද්‍ය විද්‍යාව දෙක එකට මුහු කරලා නවකතාවක් බිහි කරන්න. එතකොට මෙතනදී ඉතින් ජන විවහාරයේ අපි පොදු ඉංග්‍රීසි සහ සිංහලෙන් ගොඩ දෙනෙක් මානසික උමතුභාවය හඳුන්වන්නේ සයිකෝ කියලා. ඒතකොට මේ කතාව දිවයන්නේ ඒ වගේ වටපිටාවක් තුළ, පුද්ගල මනෝභාවයක් තුළ ප්‍රධාන චරිතේ එන චරිත උමුතුකින් පෙළෙනවා දෝ කියලා හිතෙන දෙගිඩියව පාඨකයන්ට ඇති කරවන්නේ. ඒ නිසා තමයි මේ කතාව සයිකෝ කියන නම මම තැබුවේ. හරි, ඒ තමයි සයිකෝ කියන නම පොතට තබන්න හේතුව. මේ වගේ පොතක් නිර්මාණය කරන්න ලියන්න, දැන් පොතක් ලියන්න ඇත්තටම මේ හැම ලේසියෙන් කෙනෙක්ට හිතෙන්නේ නැහැ නේ. සා මේ වගේ පොතක් ලියන්න විශේෂ හේතුවක් තියෙනවද? ඔව්, සයිකෝ නවකතාව විශේෂයෙන්ම මම ඉදිරිපත් කරේ දැන් ලංකාවේ ලේඛකයෝ ඉන්න උන් තරම් සාමාන්‍ය නවකතා කරණය දෙන්න පුළුවන් අය ඉන්නවා. ඒත් මම හැමතිස්සෙම හදන්නේ මම මට විතරක් කරන්න පුළුවන් දෙයක් කරන්න, අනිත් අයට කරන්න නොහැකි දෙයක් කරන්න. එතනදී තමයි මම එන්නේ. දර්කේවගේ විද්‍යා ප්‍රබන්ධ ලේඛනයේ දෙන ලේඛකයන් ඉන්නවා. ඒ වුණාට මේ මනෝවෛද්‍ය විද්‍යාව සහ විද්‍යා ප්‍රබන්ධ ලේඛනය මුහු කරලා ලියන්න පුළුවන් මම හිතන්නේ කෙනෙක් කෙනා මේ වෙලාවේ මම. ඒතකොට මම හිතුවා රයිට්. එතකොට ඒ දක්ෂතාවය කොහොමද උපරිමෙන් ලබා දෙන්නේ? ඒතකොට මේ සයිකෝ කතාව තුළ ඒ වගේ මම එතනින් පවා නොනොයති මටම අභියෝගයක් කරගත්තා මේක මෙටාෆික්ෂන් නවකතාවක්. ලංකාවේ මෙතෙක් ලියවිලා නැහැ මෙටාෆික්ෂන් කියන නවකතා ශානරේ. ඉතින් මට අභියෝගයක් කරගත්තා මේකට තියෙන පසුබිම තුළ මේ සයිකෝ නවකතාවේ මට පෙනුණා යම්කිසි හැකියාවක් තියෙනවා කියලා මෙටාෆික්ෂන් නවකතාවක් ආකාරයෙන් මේක ඉදිරිපත් කරන්න. ඉතින් මම ඒක යොදාගත්තා මගේ ඒ දක්ෂතාවය. ලංකාවේ පළවෙනි මෙටාෆික්ෂන් නවකතාව මම දන්න විදිහට මේ සයිකෝ නවකතාව විද්‍යා ප්‍රබන්ධයක් වගේම. හරි, අපි පොඩ්ඩක් මේ දැන් පළවෙනි වතාවට තමයි ලංකාවේ මේ විදිහේ පොතක් ලියුණා කියලා කිව්වේ. ඇයි ලංකාවේ මේ වගේ මේ පොත් ලියවෙන්නේ නැත්තේ කියලා මං ඇහුවත් එහෙම මේ විදිහට මේ ස්ටයිල් එකේ? ඔව්, මං හිතන්නේ ගොඩ දෙනෙක් තුළ හැදෑරීම අර ගතානුගතික සාම්ප්‍රදායික රාමුවේ ලියවෙන සීමාමා තියෙනවා. ඔය සීමා නීර්ණ රාමු අඩිකෝදු එක එක්කෙනා මනින්න ක්‍රම තියෙන සාහිත්‍ය. එතකොට ඒවට අනුකූලව ලියවෙන සාම්ප්‍රදායික නවකතා ශානරයක් තියෙනවා. ඉතින් පිට රාමුව දැනගෙන රාමු තුළ ලියලා මන්ද රාමු කඩාගෙන එළියට පනින්න තමයි මගේ උත්සාහය. දැන් මිට කලින් අවස්ථාවේදී ලංකාවේ ප්‍රථම ඇන්ටි නොවල් එක මාරායනේ මම අවුරුදු ගේ පෙර කලින් ඉදිරිපත් කරා. සාම්ප්‍රදායට පයින් ගහලා බැහැර කරන ආකාරයේ දේවල්. ඉතින් අපි අලුත් දේවල් හඳුන්වලා දෙන්න ඕන සාහිත්‍යයෙන් තමයි සාහිත්‍ය පෝෂණය කරන්නේ. ඉතින් ඔය මෙටාෆික්ෂන් ශානරයත් විද්‍යාර්බන්දය තුලින් මම ගෙනාවේ මේ නැවුම් බවක්. අපි හැමදාම මේ සාහිත්‍ය එකතැන පල් වෙන්න ඕනේ නැහැ කියන අදහසේ මම ඉන්නේ. ඉතින් මගේ නිර්මාණ හැකියාවන් තුලින් මේ අපි කියන ෆෝත් වෝල් බ්‍රේක්ස්
කෙලිම් පාටකයට කතා කරනවා චරිත. පාටකයට හිතෙනවා සමහර විට ඔවුනුත් මේ කතාව තුළද ජීවත් වෙන්නේ. එතකොට පාඨකයාගේ යථාර්ථය සහ මේ ප්‍රබන්ධය අතරේ පාඨකයා පව අතරමං වෙනවා. ඉතින් මේ වගේ ශානරයක් මං හිතන්නේ ලංකාවේ ප්‍රගුණ කරලා තිබ්බ කියලා කවුරුත් මීට කලින්. විදේශ ලේඛන තියෙනවා ඉංග්‍රීසියෙන්, ඒ වගේම සිනමා කෘති තියෙනවා විදේශීය, ෆෝත් වෝල් බ්‍රේක්ස් තියෙන. ඒ වගේම සිංහලෙන් පළවෙනි වතාවට නවකතාවක් තුලින් මේ වගේ දෙයක් කරන්න. ඉතින් මත් අත්හදා බැලීමක්, ඒ වගේම අලුත්ම අත්දැකීමක් වෙයි පාඨකයන්ට. මෙටාෆිෂන් කියන එක දැන් අපි ගොඩක් වෙලාවට දැන් පළවෙනි පොත විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. අපිට සුටක් ඒ ගැන විස්තර කරන්න පොත් ලියන්න කැමැත්තෙන් කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. පොත් ලියන කෙනෙක්ට මේ විදිහ අනුකරණය කරන්න කැමති වෙන්න පුළුවන්. ඔව්, මෙටාෆිෂන් චාන්රේ හැම පොතටම යොදා ගන්න බැහැ. මෙටාෆිෂන් කියන එක තුළ අපි යථාර්ථය සහ ප්‍රබන්ධය මුහු කිරීමක් කරනවා. එතකොට මේ මුහු කිරීමක් කරන්න අවශ්‍ය ශානරයක් තමන් ලියන තේමාව යම් ලේඛකයෙක්ට. ඒ වගේම ඒ තේමාව තුළ පසුබිම් කරගත්ත යම් කිසි අන්තර්ගතයක් ප්‍රස්තුත කරගත්ත මාතෘකාවට ඒකට උචිතද අපි කියන ඖචිත්‍යවාදී කියලා. එතකොට විචාර ක්‍රම ප්‍රධාන සලකන දෙයක්. ඉතින් උචිත බව, ඒ වගේම සාහිත්‍ය ක්‍රමය තුළින් මේ යම් කිසි දැඩි සමීපතාවයක් මේ කතාව තුළ ඉන්න චරිත තුළින් පාඨකයාට ඇති කරවන්න පුළුවන්. විශේෂයෙන්ම පාඨකයාට කෙලින්ම ඇමතීමේ හැකියාව අතිශයින් ප්‍රබල දෙයක්. පාඨකයාව ඇදගන්න, කලඹවන්න, කම්පණයට ලක් කරන්න පුළුවන් දෙයක්. එතකොට මේ යථාර්ථය සහ ප්‍රබන්ධය බිඳහෙලන ඉතාමත් ප්‍රබල ක්‍රමයක් තමයි මේ මෙටාෆික්ෂන් ශානරය. ඒ වගේම අර දැලිපිහින් කිරිකන වගේ වැඩක්. මේක වැරදියට කළොත් එහෙම අසාර්ථක නිර්මාණයක් බවට පත් වෙන පුළුවන්. දැන් කොටින්ම මේකේ මේ මෙටාෆික්ෂන් ශානරය තුළ ඉන්න චරිතවලට අවබෝධයක් තියෙන උන් ඉන්නේ ප්‍රබන්ධ කෘතියක් තුළ කියලා තමයි විතර. ඒත් උන් ඒ ගැන පවා කතා වෙනවා. එතකොට අපි මේක හරියට නොකළොත් එහෙම සමහර විට පාඨකයන්ගේ විශ්වාසය ගිලිහි යන්න පුළුවන් නිර්මාණය තුළින්. එතකොට ඒක ග්‍රහණය කරගෙන ගෙනියනවා කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒ වුණාට මම මේ විද්‍යා ප්‍රබන්ධ පසුබිම තුල හදාගත්ත මෙටාෆික්ෂන් ශානරී, දැන් ඔනට වඩා කිව්ව කතාව ස්පොයිල් වෙනවා. විද්‍යා ප්‍රබන්ධ ශානරිය තුල පසුබිම හදාගත්ත මේ වගේ ෆෝත් වෝල් බ්‍රේක්ස් කරන්න පුළුවන්, කෙලින් පාටකට අමතන්න පුළුවන් හැකියාවක් තියෙන සෙටින් එකක් කතාව තුල පසුබිම. ඒ පසුබිම තුල ඒ දේ කරන්න පුළුවන්. උපත කියවුණ යද්දි තේරෙයි මේක මේ තමනුත් අතරමං වෙන පොත ඇතුලේ කියවලාම බලන්න ඕනේ මේ මොකක්ද අපි කියන්නේ කියන එක. මොකද මේක දැන් ලංකාවේ පළවෙනි වතාවටනේ මේ විදිහේ පොතක් නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ ගොඩක් දෙනෙක්ට අපි බලන් ඉන්නටත් කුතුහලයක් ඇති පොත කොයි වගේද කියලා. මං කැමති දැන් මම පොත කියවලත් නැහනේ, මේ පොතේ අන්තර්ගතත් එක්ක අපිට මොනවා හරි පොඩි දෙයක් අපි කුතුහලයේ කුතුහල පොඩක් කියමුද? ඔව්, මේ පොතේ ආරම්භයේම ඉන්නේ දූපතක අතරමං වෙච්ච පිරිස. ඔවුන් ඒ දූපතේ අතරමං වෙලා එද්දී ඒගොල්ලෝ කිසිවෙක්ට මතක නෑ උන් ආවේ කොහොමද කියලා. සමහරුන්ට එක එක දේවල් මතකයි, සමහරුන්ට අතීත කතා තියෙනවා, සමහරුන්ට නෑ. ඉතින් මොවුන් මේ සාමූහිකව මේ දූපතේ අතරමං වෙලා ඉඳද්දී ඔවුන් විඳින අත්දැකීම් තමයි මේකේ කතාව ආරම්භ වෙන්නේ. එතකොට මේ දූපත මැද්දට මේගොල්ලෝ යන්න බයයි. මේගොල්ලෝ වෙරළාසන්න මේ තමයි ගැවසින්නේ. යම්කිසි අභිරහස අද්භූත පිරිසක් විසින් එකින් එක මේගොල්ලන්ව ඩැහැ ගන්නවා. ඒ කවුද එහෙම කරන්නේ? එතකොට මේගොල්ලෝ මේ අසරණ භාවයෙන් ඉර වෙලා ඉන්නේ ඇයි? මේ ඉන්න කට්ටිය ඇතුලේ යම් යම් ආදර කතා ඇති වෙනවා. මේ ප්‍රධාන චරිතය ආන්‍යා කියන කාන්තාව, අය තිවංක සහ දසුන් කියන දසුන් ඇත්තටම ඉතින් දසුන් පතිරණ මට අවසර ලබා දුන්නට බොහොම ස්තුතියි අපේ හිතවත් ආදරණීය රංගන ශිල්පියා. ඔහුගේ චරිතය තියෙනවා මේ තුල. ඉතින් දසුන් අතරමං වෙලා ඉන්න මේ දූපති ඔවුන් තුන්දෙනා අතර ආදර කතාවක් තියෙනවා. එතනින් එහාට මේ අපි යථාර්ථය තුළින් ප්‍රබන්ධය හරහා යථාර්ථය ප්‍රබන්ධය අතර දෝලණය කිරීමක් මම කරනවා. මේ මොකද මෙතන සිද්ධ වෙන්නේ මේ කියන එක. ඉතින් ඕක තමයි මේක ප්‍රවේශය කතාවේ. දූපති අතරමං වෙච්ච දතුන් පතිරණ කියන නළුව, සහානයා කියන කාන්තාව, සතිවංක කියන ප්‍රධාන චරිත තුන සහ තවත් පිරිසක් ඉන්නවා. මොවුන් මොහුණ දෙන අභියෝග සහ ඔවුන්ගේ යථාර්ථය තමා මේ කතාව තුළින් ඉදිරියට ගෙනියන්නේ. ඒ වගේම කතාව විවිධ අවස්ථාවදී ලොකු දෙවන්ත ප්ලොට් ට්විස්ට් එකපාර්ට පාඨකයාව කම්පැනියට ලක් කරන කතාව එකපාර්ට වෙනස් වීම තියෙනවා. ඉතින් ඒ කොටස් ඉස්සරහට එනින්ද මම ප්‍රවේශය පමණයි කිව්වේ.
හොඳයි පොත අපි ආරාධනා කරනවා කේවල බලන්න කියලා. සයිකෝ ලස්සන මං හිතන්නේ කතාවක් තියෙන්නේ. අපිට අර සමහර දැන් තියෙනවානේ පොත් කියවන්න කියවන්න මේ ආස හිතන ඒ විදිහේ ආස හිතන කතාවක් මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා කියලා අපි ඔබට කියනවා. ඕනම කෙනෙක්ට මේක මිලදී අරගෙන කියීමේ හැකියාව තිබෙනවා. ඒ පොත විතරක් නෙමෙයි අද අපි තවත් පොතක් තියෙනවා කතා කරන්න. ඒ නිසා මම මේ පොතට කාලය ඉතුරු කරගන්න ඕන නිසා අපි මේ පොත පිළිබඳව කතා කරමු. බිහිසුණු ගිම්හානය. හොඳයි, එක මං හිතන්නේ දැන් මේ ෂර්ලොක් හෝම්ස් කියවුවහම අපේ කට්ටිය හරි කැමති නමක් මේ අහන්න කැමති. එතකොට දැන් මේ පොතේ තියෙන විශේෂත්වය සහ මේ බිහිසුණු ගිම්හානය කියන නමේ අර්ථ ගැන අපි කතා කරමු. බිහිසුණු ගිම්හානය කියන එක මම ඔය පරිවර්තනය සඳහා මේ යොදාගත්ත හැබැයි මේ සෘතන්ත කෘතියක්. දැන් ලංකාවේ අර කළු ජූලිය කියන්නේ ඒ වගේ ඇත්තටම ද ඕටම් ඔෆ් ටෙර කියන එක බ්‍රිතාන්‍යයේ ඕන කෙනෙක්ට මේ හොයලා බලන්න පුළුවන්. ගැවසෙන මේ විවහාරයේ තියෙන ඕටම් ඔෆ් ටෙර කියලා උන් හඳුන්වන්නේ 1888 සිද්ධ වෙච්ච වයිට් චැපල් ඝාතන. අද වෙනකන් මේ මිනිමරු හොයාගෙන නැහැ. එතකොට මේ වයිට් චැපල් ඝාතන සිදු කරේ කවුද කියන එක තමයි මේ සත්‍ය සිදුවීම මේ පොතේ අඩංගු වෙන්නේ. ඉතින් ඔටම් ඔෆ් ටෙර කියලා හඳුන්වන්නේ එය. එතකොට මම මෙය මේ මගේ හැදෑරීම බිහිසුණු ගිම්හානේ විදිහට මගේ ස්වතන්ත්‍ර නවකතාවක් ඉදිරිපත් කරන ෂර්ලොක් හෝම්ස් කෘතියක් වශයෙන්. හොඳ, දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි ඕන තරම් දැකලා තියෙන පොත් ලියන අය විශේෂයෙන්ම නොයෙකුත් මාතෘකාවස. ඇයි මේ වගේ දේවල් කරන්න හිතෙන්නේ කියලා, මේ විදිහට ලියන්න හිතෙන්නේ කියන එක ඇත්තටම මටත් කුතුහලයක්. ඒක මම හිතන්නේ බලන් ඉන්න අයටත් ඒ විදිහටම ඇති. මං ඔබතුමාගෙන් ඇත්තටම මේ වගේ නිර්මාණ කරන්න හිතෙන්නේ. ඔව්, ඕක ඇත්තටම සත්‍ය සිද්ධියක්. ඒ ඕටම් ඔෆ් ටෙරර්, ඒ ගිම්හානේ සහ සරත් ඍතුව, ඒ බ්‍රිතාන්‍ය සත්‍ය ඉතිහාසය තුළ ඒ මේ ඝාතකය සොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක අභිරහසක්. ඉතින් ওই චරිතය හා සමකාලීන සිද්ධිය හා සමකාලීනවම තමයි ආතර් කොනන් ඩොයිල් කියන ලේඛකයා ෂර්ලොක් හෝම්ස් චරිතය බිහි කරන්නේ සහ ඒ චරිතය වටා ගෙතුණු කතා ගොතන්නේ. නමුත් කුමක්ද පුදුමයකට ආතර් මේ සම වෙන ආතර් කොනන් ඩොයිල් ඔහුගේ මේ ආතර් කොනන් ඩොයිල්ගේ මේ ෂර්ලොක් හෝම්ස් කෘතිවල මේ ජැක් ද රිපර් එහෙම නැත්නම් මේ වයිට් චැපල් ඝාතකය ගැන සඳහනක් නැහැ. එතකොට ඇයි මේක ඔහු නොලිය අත්හැරි මෙච්චර බිහිසුණු දෙයක් ඒ සමකාලීන සිද්ධ වෙද්දී? එතකොට මම හෙව්වා. එතකොට මම ගවේෂණය කරා ඒ සියලු සාක්ෂි සටහන් පුළුවන් හැම ආකාරයෙන්ම ඒ කාලපවත් මේ පළවෙච්ච පුවත්පත් ඒවට මිනිස්සු ලබා දුන්න කටඋත්තර මේවා සියල්ල තුලින් මම ගවේෂණය කළා ෂර්ලොක් හෝම්ස් කරනවා වගේ. ඊට පස්සේ මම එළඹුණා යම් නිගමනයකට. ඊට පස්සේ නිර්මාණශීලීව ඒ චරිතය යොදා ගනිමින් දැන් ඒවා පබ්ලික් ඩොමේන් චරිත ඕන කෙනෙක්ට යොදා ගන්න පුළුවන්. යොදා ගැනීමේ හැකියාව තමයි අමාරු. ඉතින් මම චරිතය යොදාගෙන මගේ ශක්තිතාවයන් යොදාගෙන මගේ බුද්ධිය යොදාගෙන ෂර්ලොක් හෝම්ස් විසින් මේ පර්ශනය ඒ දවස්වල කොහොමද විසඳන්නේ ඇත්තේ? ඒතර ඇයි ඇත්තටම වොට්සන් මේ පොත දුන්නේ නැත්තේ එළියට? මේකේ තියෙන අභිරහසේ තියෙන දරුණු බව මොකද්ද? ඒ බිහිසුණු බව. ඇත්තට මේ ඉතාම මේ බිහිසුණු සිද්ධීන් මේ කෘතියේනවා. මේ මගේ පරිකල්පනය යොදාගෙන මම බිහිසුණු සිද්ධීන් පාට ගන්න දුන්නා නෙමෙයි. මේ සත්‍ය සිදුවීම්. ඉතින් අවාසනාවකට ඒ සත්‍ය සිදුවීම් මට ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. මට ඉතාම ශික්ෂණයකින් යුතුව මම ඒ ඉදිරිපත් කරා. හැබැයි ඒ සිද්ධීන් තුළ මම අර ෂර්ලොක් හෝම්ස්ගේ දක්ෂතාවයන් යොදාගෙන මේ අභිරහස විසඳන විදිය තමයි මම මේ ඉදිරිපත් කරේ. ඉතින් ඒ යුගයේ ඒ සිද්ධි විසඳන විදිය ජනතාවට ඉදිරිපත් කරන සුදුසුම චරිතය තමයි ඒ වෙලාවේ ආතර් කොනන් ඩොයිල් බිහි කරපු ෂර්ලොක් හෝම්ස් චරිතය. ඒකයි මම එම චරිතය යොදාගත්තේ. හොඳයි, දැන් විශේෂයෙන්ම අපි පොතක් ලියනකොට මේක එක්කෙනෙක් දෙන්නේ කියන නෙමෙයිනේ, අපි මේක සමස්තටම තමයි උදාහරණ. එතකොට මම හිතන ලේඛකෙක් විදිහට අපිට ලොකු කාර්යභාරයක් තියෙනවා. අපි ලියන දේ ගැන වගකීමක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් පොතක් ලියන විදිහ නෙමෙයි මම ඇත්තට මේ පොත ලියලා තියෙනවා කියලා දකින්න. ලේඛකෙක් විදිහට කොහොමද ඒ අභියෝගේ බාර අරගෙන ඒ විදිහට ගවේෂණය කරලා පරීක්ෂණය කරලා හරිම දේ හරියට හොයාගෙන කොහොමද මේ දේවල් කරන්නේ? මම හිතන්නේ අපි බලන් ඉන්න කෙනෙක් වුණත් සමහරට පොතක් ලියන්න කැමැත්තෙන් ලියන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ තරම් ගැඹුරට ගිහිලා කොහොමද මේ දේවල් කරන්නේ? ඔව්, ඒ අභිරහස් ගැන දරුණු කුතුහලයකින් පසු වෙච්ච පුද්ගලයෙක් මම ඉස්සරින්දම්ම. ඉතින් මේ හැදෑරීම මම කළා.
ඇත්තම කියනවන මගේ 2015 පළවෙච්ච මාරායනි අරමං කියපු ඇන්ටිනවල් එකට පව පාදක වුණේ ඔය වයිට් චැපල් ඝාතන. ඒ කාලේ පව මම ඔය හැදෑරීම කරලා තිබ්බා. ඒ වුණාට ලංකාවේ පසුබිමක් තිබ්බා ඝාතකෙක් බිහි වෙන්නේ කොහොමද කියන මනෝභාවය ගැන. තව මට එහෙදී අරමුණු කරේ. එතකොට ඝාතන ගැන මට ප්‍රබන්ධයක් ගොතන්න අවශ්‍යතාවක් තිබ්බා. ඒ සඳහා මම ඝාතකයන්ගේ මනෝභාවයෙන් හැදෑරුවා. එතකොට මේ සඳහා ටෙඩ් බන්ඩි, ඔය ජැක් ද රිපර් ඒ වගේ ප්‍රචලිත ඝාතකයන්ගේ සිද්ධීන් සහ ඔවුන්ගේ අපි කියන මෝඩස් ඔපරැන්ඩි, මිනි මරපු ආකාරය, ඔවුන් හැසිරිච්ච ආකාරය, ඔවුන් අල්ලපු ආකාරය, ඔවුන් හිතපු ආකාරය සියල්ල හෙව්වා. ඒ අතරවාරයේදී මගේ අධ්‍යයනයන් වල තුලින් ගියපු දෙයක් තමයි ඔය මේ වයිට්චපල් ඝාතන. ඉතින් මේ ගැන ගැඹුරින් හොයාගෙන 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 යද්දි මට තේරුණා අද වෙනතෙක් කවුරුවත් හරියටම කියන්නේ මේ ඝාතකයා කවුද කියලා. එනකොට මගේ මේ හැදෑරීම ගැඹුරින්ම කරගෙන යද්දි මට තේරුණා මගේ බුද්ධියට මෙන්න මේ ඝාතකයා ඉන්නවා, මේ මගේ ඇරීමක් වෙලා තියෙනවා, මේක ජනතාවට අනාවරණය කළ යුතුයි. එතකොට මේක කොහොමද කරන්නේ? එතකොට මගේ ඒ උකහාගත් දැනුම ගවේෂණ තුලින් මම අර කිව්වාගේ සාක්ෂි සටහන් වාර්තා තාමත් තියෙනවා නැෂනල් ආකයිස් වල බ්‍රිතාන්‍ය, ඒ වගේම මේ කාලේ පළවෙච්ච පුවත්පත් වාර්තා තියෙනවා පුවත්පත් ආකයිස් වල. ඒ සියල්ල අධ්‍යයනය කිරීම තුලින් ඒ සමකාලීනව ඒ සිද්ධිදාමයේ ඒ වෙලාවේ දිගහැරදී මම ඒ පාරවල් වල ඔය Google Street View එක දාගෙන ඇවිද්දා. ඊට පස්සේ පැරණි ෆොටෝ පැරණි දේවල් හැදෑරුවා. ඉතින් මනසින් ඒ මොහොත ජීවත් වුණා. ඒ වගේම ෂෙල්ලොක් හෝම්ස් විදියට හිතුවා. හිතලා මේ සාක්ෂි සාධක රැස් කරගෙන හිතද්දි මට යම් දෙයක් අනාවරණය වුණා. ඒතර මේ දේ කොහොමද යම් ශික්ෂණයකින් යුතුව පාඨකයන් ඉදිරිපත් කරන්නේ? යම් බුද්ධිමය කලම්බණයකින් යුතුව සහ මේ මානසික කම්පනයක් ඇතිවීම අවම වෙන ලෙසින්, මොකෝ අතිශය බිහිසුණු, ඇත්තම බිහිසුණු ගිම්මානය, ද ඔටම් ඔෆ් ටෙරර්. ඉතින් මේක මම ඉදිරිපත් කරන්න මගේ ඒ දක්ෂතාවයෙන් උදාගත්තේ අර කියපු ගවේෂණාත්මක සහ මේ බුද්ධිමය පරිශීලනයක් තිබ්බ නිසා, හැදෑරීමක් තිබ්බ නිසා ඉතා ගැඹුරින්. මම හොයාගත්ත සියල්ලම ඉපතේ නෑ, ගොඩක් දේවල් මම අයින් කරා. දැන් සමහර දැන් විවිධ ඝාතකයන් ගැන කීප දෙනෙක් සැක කරන සියල්ලම ගැන මං හෙව්වා ඔය පොතේ මුල් අවස්ථාවේ සංස්කෘතියේ. ඊට පස්සේ මම අර ප්‍රධාන තේමාවට එන ප්‍රධාන ඝාතකයන් ගැන පමණක් ඉදිරි කරගෙන සෙසු ඒවා පුතින් ඉවත් කරා. ඉතින් ඒ තරම් සංස්කරණයකට ලක් කළා තමයි ඉදිරිපත් කරේ. ඒ තරම් විස්තරක් තියෙනවා මම හිතන්නේ. ඒ තරම් අමාරුවෙන් හොයාගත්ත, ඒ තරම් විශ්වාසයෙන් මේ විදිහට පොතකට ඇතුළත් කරාට පස්සේ අනිවාර්යයෙන්ම අපිට මේක කොයි තරම් නම් වැදගත් වෙනවද, මේ වගේ පොත් කියවන එක කියන එක අපි අනිවාර්යයෙන් මතක් කරන්න අවශ්‍යයි. ඔව්. ඉතින් මේ වගේ දේවල් ඉතිහාසයේ සත්‍ය සිද්ධීන් ගැන දැන ගැනීමට ඇති වෙන හැකියාව, මේ අභිරහස් විසඳ ගන්න මේ දේවල් උනේ ඇයි, මේව ගැන අනාවරණය වීම මං හිතන්නේ ඉතිහාසය ගැන අවබෝධය අනාගතයට පාඩමක්. ඔය ෂෙල්ලොක් හෝම්ස් කෘතිය ගැන කියනවා නම්, එතකොට සයිකෝ කෘතිය ගැන කියනවා නම්, අර ඔයා කිව්වා වගේ මේ කවි කිව්වා වගේ මේක විද්‍යා ප්‍රබන්ධ ශානරය තුළින් මිනිස්සුගේ මනෝභාවය කොහොමද බුද්ධිමය කලම්බණයක් ලක් කරන්නේ, ඔවුන් කොහොමද නිර්මාණය තුළ හිර කරගන්නේ කියන දේවල් තමයි රසවිඳින්න පුළුවන්. ඒව තමයි මං හිතන්නේ පාඨකයන්ට වැදගත් අත්දැකීම් වෙන්නේ මේ කෘති කියවීමෙන්. හොඳ, දැන් ඇත්තටම මේ කිසිම වැඩකට නැති දෙයක් අපි කියවනවට වැඩිය දැන් අපි නොයෙකුත් දේවල්වලට පුරුදු වෙලා තියෙනවා. අපි දන්නවා ඉස්සරදම පොත් තමයි කියවන්නේ. දැන් තාක්ෂණයේ කොච්චර දියුණුවක් සමහරව ඉන්නවා, පොත්වලිනුත් අපි කියන නිකන් අනවශ්‍ය විදිහට පොත් ලියන පිරිසකුත් ඉන්නවා. ඒ අතර දැන් මේ වගේ පොත් කියවන එක මං හිතන්නේ අපිට හරි වැදගත් දෙයක්. සහ මේ පොත් කියවන අපි දරන්නේ වයස් පෙරදයක් නේ, අපි හැමෝම කැමති පොතක් කියවන්න. අර සාමාන්‍යයෙන් කියනවනේ දැන් කෙනෙක් ජීවිතේ මේ මැරෙන්න කලින් පොතක් ලියනවා නම් ඒක හරි සම්පූර්ණයි කියලා. ඒක තව තියෙනවා දෙකට යන්න, මම එකක් වේ පොතක් ලියනවා කියලා. පොතක් ලියන්න බැරුණත් කමක් නැහැ, මේ තියෙන වටිනා කියන දේවල් අපිට කියවන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඉතින් ඒ වගේ පොත් දෙකක් පිළිබඳව තමයි අපි අද දවසේ කතා කරේ. මං හිතන්නේ කියවන්න අනිවාර්යම අවශ්‍ය පොත් දෙකක් මේ පොත් දෙක. අපි ආරාධනා කරන ඔබටත් කියවන්න, කියවලා බලන්න මොනවද මෙහි අන්තර්ගතය කියලා. මේ වගේ තවත් නිර්මාණ ඉදිරියේදී තව තියෙනවද අපිට කියවන්න කොහොමද? ඔව් නෑ, මේ දැන් අද සිට ආරම්භ වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මේ පොත් දෙකම ඉදිරියට එනවා. අද සිට පාඨක ඔබට මිලදී ගන්න පුළුවන් D15 රීඩින් ප්ලැනට් within සයිකෝ කෘතිය, එම් ශාලාව සරසවි ප්‍රකාශකයන් within ෂෙල්ලොක් හෝම්ස් නවකතාව අද සිට මේ
ජනතාවට ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙන ඉතින් මේ තමයි මගේ අලුත්ම නිර්මාණ දෙක. ඉදිරියේදී අපි බලමු තවත් කෘතීන් ඉදිරි වැඩසටහනේදී වෙනස් විදිහේ රාමුවෙන් පිට හිතල හැමතිස්සෙම වෙනස් විදිහේ දෙයක් මම ලියන්නේ. මගේ ඔය දැන් ওই කෘතීන් දෙක ආසර පොළ වගේ වෙනස්. ඉදිරියේදීත් ඒ වගේ වෙනස් දෙයක් කරන්න තමයි හැමතිස්සෙම වුණ. මට අර ඒකාකාරී ලේඛකයෙක් වෙන්න අවශ්‍ය නැහැ. මම ශානර විවිධ ශානරත් හදා බලනවා. ඒ ලියන එක තමයි මට තෘප්තිය. ඒ නිසා ඒ වගේ මට මේ ලියන අවස්ථාවේ තමයි මගේ බුද්ධිය කැළඹෙන්නේ. ඉතින් ඒ නිසා මම හැමතිස්සෙම වෙනස් දේවල් නිර්මාණ ඉදවත් කරන හැටි ඉතා ගැඹුරු හැදෑරීමකින් යුතුව වගකීමකින් යුතුව. ඉතින් එහි ප්‍රතිඵල තමයි ඔය. ඉතින් අද ඉඳන් රස විඳින්න පුළුවන්. හොඳයි. සාමාන්‍යයෙන් මම හිතට මේ වගේ පොතක් ලියන්න කොච්චර කාලයක් විතර ගත වෙන්නේ? ඇයි මේ පරීක්ෂණ, මේ නිරීක්ෂණ, මේ නිගමන ඔක්කොමත් එක්ක? දැන් ඔය සයිකෝ කෘතිය මම ලියන්න ගත්තේ 2016. 16. ඒතනක 2016 ඉඳන් නිර්මාණය යම් යම් අවස්ථාවලදී විවිධ මට්ටම් වලින් විවිධ ආකාර වලින් පරිවර්තනයට ලක් වෙවි, සංස්කරණය වෙවි ඇවිල්ලා තමයි ඔද ඔය තත්ත්වෙන් අද එළියට එන්නේ 2024 වරුදු 8කට 9කට පස්සේ. එතකොට ඔක ටෙලිනාට්‍ය පිටපතක් වශයෙන් සුපුරුණ රත්නායක වෙනුවෙන් අඩු ටෙලිනාට්‍ය වෙනුවෙන් ලියවිච්ච රචනය. සුපුරුණ මගේ මිත්‍රයා. ඉතින් ඒ අවස්ථාවේදී අපි ඊට වඩා ගැඹුරු හොඳ නිර්මාණයකට ගියා සුපුන්ගේ තිර රචනය තුළින්. ඉතින් මේ මගේ ඉදිරිපත් කරපු දේ මම එන්න එන්න තවත් පෝෂණය කරමින් ඉදිරියට ගෙනාවා. ඒ වගේම ඔය ෂර්ලොක් හෝම්ස් නව කතාවත් අවුරුදු මං කිව්වේ 2015 මාරායනය ලියන අවස්ථාවේ පවා මම ඔය වයිට් චැපල් ඝාතන ගැන හදාරලා තිබ්බේ 2014. ඉතින් ඒ කාලේ හැදෑරීම බලන්න අද අවුරුදු 2014 දැන් අද 2024 අවුරුදු 10ක් තිස්සේ ඒ හැදෑරීම තවදුරටත් ගැඹුරින් කරලා 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 තමා මේ නිර්මාණය බවට පත් වෙන්නේ. ඉතින් එහෙම මේ බොහෝ කාලයක් පැසෝප නිර්මාණ තමා වෙන්නේ නැතුව අර නිකන් අප්පානෝ වගේ දාන නිර්මාණ නෙමෙයි. ගොඩ දිනට එහෙම පේන්න පුළුවන් මොකෝ මගේ පොත් එක එක ළඟ එළියට එන හින්දා. එනකොට අර අවුරුදු ගානක් තිස්සේ පැසෝල මහන්සි වෙලා එන එන් ප්‍රොඩක්ට් එක තමා මේ එළියට එන්නේ. එතකොට තව දැන් දැන්ටම් පොත් බොහොමයක් මගේ ওই විදිහට තියෙනවා තවත් ඉදිරියට එන්න. ඉතින් ওই අවුරුදු 8ක 10ක පරිශ්‍රණයේ මහන්සියේ ප්‍රතිඵල. මතර මීට කලනොත් අපි නොයෙකුත් පොත් පිළිබඳව කතා බහ කරා ඔබතුමාත් එක්කම. ඉතින් මං හිතන්නේ හොඳ නිර්මාණයක් කාලයක් ගත වෙලා ලස්සනට මේ විදිහට එළියට එනවා. ඊට පස්සේ ඔබට හරිම මේ පහසුයි කියවන්න විතරයි තියෙන කෙනෙක්ගේ මහන්සි අවුරුදු ගානක මහන්සි තමයි මේ පොතක් ඇතුලේ තියෙන්නේ. ඒකත් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අගේ කරන්න ඕනේ කාරණාවක් අපි සුබපතන තවත් ලස්සන නිර්මාණ අපිට මේ වැදගත් වෙන ජීවිතයට මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා කියලා, ධෛර්ය ශක්තිය ලැබේවා කියලා. අපි හැමදාමත් ආදරණීය ජීවිත වැඩසටහන තුළින් ඔබට යම් දෙයක් හොඳ දෙයක් ලබා දෙන තමයි අපේ බලාපොරොත්තු. ඉතින් පොතක් කියවන එක කොයිතරම් වටිනවද කියලා ඔබ දන්නවා. මේ වගේ පොත් කියන එක ඊටත් වඩා වටිනවා කියන එක තමයි අපිටත් දවසේදී ඔබට මතක් කරන්න අවශ්‍ය වෙන්නේ. බෙහෙත් ස්තුතිවන්ත වෙනවා දවසේ අපිත් එක්ක එකතු වෙලා වෙනද වගේම මේ වගේ ලස්සන පොතක් පොත් එකක් පිළිබඳව කතා බහ කරලා ආයුබෝවන් සුබ දවසක් කියලා සමහරවිට. ආයුබෝවන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.